guys, අද මම විතරයි අපේ ගෙදර ලන්ච් වලට ඉන්නේ. ඉතින් මම හිතුවා මම ආසම ඒ වගේම ලේසෙම කෑමක් හදාගන්නම් කියලා. මොකනාද දන්නවද? උප්පුමා. උප්පුමා එක ප්‍රෝන් කරි එක හදන්නයි මම අද යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රුලන්. ඉතින් රුලන් අපේ ගෙදර ඉවරලා මම සුපර් මාකට් එකට ආව රුලන් ගන්න. අපි මේ පැත්තට යමු. ඉක්මනට මෙන්න මේ විදිහට ආවා. මේ සෙක්ෂන් වල ජපනීස්, කොරියන්, චයිනීස් බඩු තමයි තියෙන්නේ. මම මේවා පාව කරගෙන යන්න ඕනේ ඉන්දියන් බඩු තියෙන සෙක්ෂන් එකට. එතන තමයි රුලන් තියෙන්නේ. අපි එහෙනම් මෙහෙම ඉස්සරහට ගිහිල්ලා මේ පැත්තෙන් මේ විදිහට හැරෙමු. හරි, එහෙනම් මම හිතන්නේ මම පහු කරගෙන ආවද කොහෙද රිවර්ස් එකක් දාන්න තමයි වෙලා තියෙන්නේ. හරි, එහෙනම් ගිහලා බලමු. හරි, මට ඇත්තටම හම්බුණා සෙමොලීනා, රාවා, සුජි මේ හැම නමකින්ම කියන රුලන් තමයි මෙන්න මේ තියෙන. ඉන්නකෝ මම ඔයගොල්ලන්ට හැරිලම පෙන්වන්නම්. මේ තියෙන්නේ මලේෂියා වල තියෙන රුලන්. ඔන්න මම සී ෆුඩ් සෙක්ෂන් එකට ආවා. මං කිව්වනේ ප්‍රෝන් කරි එකක් හදනවා කියලා. මට අවශ්‍ය ප්‍රෝන්ස් ටික මම මෙතනින් ගත්තා. දැන් ගෙදර ගිහිල්ලා මේක සීසන් කරන්න තියන ඔන ටික වෙලාවා. ඊට පස්සේ තමයි මම මේක කුක් කරන්නේ. හරි, ඔන්න මං ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් මං ගෙන ආපු රුලන් පැකට් එක මීඩියම් හීට් එකේ මම මේ විදිහට ගෝල්ඩන් කලර් එක වෙනකම් මෙන්න මේ විදිහට බැඳගත්තා. මේක ටික වෙලාවක් යනකොට හරිම සුවඳක් එනවා. කලර් එක ඔයගොල්ලන්ට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වෙලාවට ඔයගොල්ලෝ ලිප ඔෆ් කරලා මේක පැත්තකින් තියාගන්න. ඊළඟට ඔන්න මම අලුත් භාජනයක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් දාගෙන ඒක රත් වෙනකොට ඒකට අබ, බීලුණු, කරපිංචා දාගෙන ටිකක් ෆ්‍රයි කරගත්තා. ටික වෙලාවක් යනකොට මම ඒකට තව මොනවද කෑලි මිරිස් දාගත්තා. ඔයගොල්ලන්ට පුළුවන් වේලුණු, රතු මිරිස් කෑලි වලට කඩලත් දාගන්න. මේ කෑලි මිරිස් වෙනුවට අයි මං කහ මේ වගේ ඇඩ් කරගත්තා. ඊට පස්සේ හොඳට මික්ස් කරගත්තා. ඒක ටිකක් වෙලා ෆ්‍රයි වෙනකොට මගේ රස අනුව මම ලුණු දාගත්තේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ මම ඒ ඔක්කොම එකට ආපෝසරයක් කලවම් කරගත්තා. ඊට පස්සේ කලින් හදාගත්ත රුලන් ටික මේ මිශ්‍රණයට දාගත්තා. මේ වෙලාවේ ලිප නම්බර් 1 තියෙන්නේ මගේ. ඒ කියන්නේ ගොඩාක් අඩුම හීට් එකේ තියන ඕනේ, ලිප් ඔෆ් කරන්න එපා. ඊට පස්සේ නෝමල් වෝටර් දාගෙන මේක හොඳට කලවම් කරගන්න ඕනේ. එකට එකට ලොකුට ඇලවෙන්නේ නැති වෙන විදිහට. අපි අර පිට්ටු කනකොට වගේ එන ප්‍රමාණයට වතුර ටික ටික දාලා මේ කලවම් කරගන්න. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. හරිම ලේසියි. ඔන්න දැන් මම සීසන් කරගෙන තිබ්බ ඉස්සෝ ටික ඒකට භාජනයක් තිබ්බා. ඔලිව් ඔයිල් දාගත්ත එක රත් වෙනකොට බීලුණු, ගාලික්, කරපිංචා, රම්පේ ඒ වගේ ඒවා දාගත්තා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ෆ්‍රයි වෙනකොට මම ඉස්සෝ මිශ්‍රණය දාගත්තා. ලුණු ටිකුත් තසානුව දාගත්තා. සියඹලා වතුර ටිකුත් දාගත්තා. ඊට පස්සේ විනාඩි 10ක් විතර පස්සේ තික් කොකරට් මිල්ක් එක උද්දාගෙන තව විනාඩි 10ක් විතර කුක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ උපමා කන්න මොකක් හරි ග්‍රේවි එකක් තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ ග්‍රේවි එක හැදුවේ. එහෙනම් ඔයගොල්ලොත් කාලා බලන්න හරිම රසයි. ආයිමත් මගේ වීඩියෝ එකකින් එනකන් මං ගිහිල්ලා ඉන්නම්. See you. Bye bye.